අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂානි අත්තනායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත විශිෂ්ට ශ්‍රී ලාංකිකයින්ට ජනපති සම්මාන ගමට වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් ආණ්ඩුවෙන් අගමැති පවසයි කොළඹ කුණු ළඟදීම දුම්රියෙන් මෙරට දැවැන්තම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හෙට එළිදකි මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් සම්මානෙන් පුදුනු ලබන ජාතික සම්මාන උළෙල 2019 අද පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මාන උළෙලේදී විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මාන ලැබුවා. දේශමාන්‍ය සම්මාන 6ක් පිරිනැමුණු අතර ඒ සඳහා අජිත් සොයිසා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මෙරිල් ජෝෂප් ප්‍රනාන්දු, මොරගොඩගේ කිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, මහාචාර්ය මොහන් මොනසිංහ හා ආචාර්ය සුරත් වික්‍රමසිංහ යන අය තෝරාගෙන තිබෙනවා. දේශබන්ධු සම්මාන 10ක්, විද්‍යාජෝති සම්මාන 6ක් හා කලාකීර්ති සම්මාන 9ක්ද මෙහිදී පිරිනැමුණා. ඊට අමතරව ශ්‍රී ලංකා ශිඛාමණි, විද්‍යානිති, කලාශූරි, ශ්‍රී ලංකා තිලක, වීරප්‍රතාප, ශ්‍රී ලංකා රංජන සම්මානද පිරිනැමීම සිදුවුණා. එළබෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එම මැතිවරණය ජයග්‍රහණය කළ හැකේ එක්සත් ජාතික පක්ෂයට බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජයග්‍රහණය සඳහා නව සඳහනයක් පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. අරලීගහ මන්දිරයේ පැවති උත්සවයකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. ග්‍රාමීය යටිදල පහසුකම් සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලීගහ මන්දිරයේදී අද ආරම්භ වුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ වසර සඳහා ක්‍රියාත්මක කළ ග්‍රාමීය යටිදල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන හා එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. කළුතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙහිදී පිරිනැමුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහකද නිරත වුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ ආණ්ඩුව කොච්චර ප්‍රශ්න තිබුණත් ගමට යොදවලා තියෙන මුදල් වෙන එක ආණ්ඩුවකින්වත් එදුවේ නැහැ. විශාල දියුණුවක් තියෙනවා. දැන්ටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිර වෙලා තියෙනවා. ගම් පෙරළියයි අනික් වැඩසටහන් විමධිගත ආයවැය ගම් පෙරළිය රංමාවත් මේ හැම එකෙම ඉල්ලීම් අනුවයි. ඒ නිසා තමන්ට කරගන්න පුළුවන් ප්‍රමාණයකින් මේ වැඩ කටයුතු කරමු. එහෙනම් මේ සියල්ලම අපි උපයෝගී කරගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඡන්දේ දිනලා එක්සත් ජාතික පක්ෂයේ බලය ආපහු තියාගන්න. මේ මාසේ ඉඳන් මේ සතියේ ඉඳන් ව්‍යාකෘති සහායකගේ පත්වීම් ටික ලබලා දෙනවා. අපි දැන් මේ ඡන්දෙට ලෑස්ති වෙන්න ඕනේ. මට පේන හැටියට මේ ඡන්දේ අපිට දිනන්න පුළුවන් එක. එකමුතුව අපි යනවනේ. අපි ඔක්කොම එකතු කරගෙන සන්ධානය හදාගෙන ඉදිරියට යනවන අපිට පුළුවන් මේ වැඩ කටයුත්ත කරන්න. මම එක කාරණයක් කියන්න කැමතියි. මේ ආණ්ඩුව තරම් වැඩ කරපු ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුව තරම් කරපු වැඩ ගැන කතා නොකරපු ආණ්ඩුවකුත් නැහැ. අපිට ස්ථාවර ආණ්ඩුවක් දෙන්න මේවා 10 ගුණයක් කරලා දෙන්න. පඩි වැඩි කරන්නේ 2 ගුණයකින්. රටේ ආදායම අඩු ගන්නේ 150කින් වැඩි වෙලා තියෙනවා. අද සෞඛ්‍යයි අධ්‍යාපනයේ කරන වියදම් කරන මුදල් බලන්න. තවත් අපෙන් රැකියාව බලාපොරොත්තු වෙන ඉන්නවා. ආයෝජනය ගෙනාම රැකියාව වැඩි වෙනවා. අනේ වැඩ කටයුත්තත් අපි කරගන්න යනවා කියලා බලාපොරොත්තු. ඉතින් අපි ලෑස්ති වුමු මේ ඡන්දෙට. එහෙනම් අපි ඔක්කොම එකමුතු වෙලා අපේ සන්ධානය හදලා අපි යමු මේ ඡන්දෙන් ජයග්‍රහණය කළා. නවීන් දිසානායක, අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.
මොනවුණත් අපිට කකුලෙන් ඇදීම් තිබ්බ අපිට ප්‍රශ්න තිබ්බ අපිට වැඩ කරන්න දුන්නේ නැහැ පලාස්සබ අපිට තිබුණේ නැහැ මේ මොනව නැති වුණත් අපි අවුරුදු 4ක් තුල වැඩ කරා කොට මේ මැතිවරණයේ දිනනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි දින 52 තුල අපි තමුන්නාන්සලගේ සහයෝගයෙන් ගෝල් ෆේස් පිටිය ඉතිහාසයේ පළවෙනි වතාවට ගේන්න පුළුවන් ලොකුම ජන බලවේගය අපි ගෙනාව සතියේ දවසක සඳුදා දින කිසිම බලයක් නැතුව ඒ වගේම දින 52 තුල අපි තමුන්නාන්සලට කිව්ව කැට තියලා අපි ඒක ජයග්‍රහණය කරනවා කියලා රාජපක්ෂ මහතා අගමැති වෙද්දි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙද්දි අපිට කිසිම බලයක් නැතුව දීදී අපි එකමුතුව වැඩ කරපු නිසා රනිල් වික්‍රමසිංහතුමා ඒක ඔළුව පාවිච්චි කරලා අපේ අනිකුත් නායක ඔක්කොම එක්ක එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරමු නිසා අපිට පුළුවන්කම තිබ්බ නැවත අපිට ආණ්ඩුව ගන්න. දැන් අපිට යන්න තියෙන්නේ ඊළඟට රාජ්‍ය නායකත්වයයි ග්‍රාමාත්‍ය ධූරයයි මේ ඔක්කොම අපේ පක්ෂයට ගන්න වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන් තියෙන්නේ. අපගේ පක්ෂ ඉතිහාසයේ යම්කිසි අර්බුද ඇති වූ අවස්ථාවල 1973 රුක්මණසේනායක මැතිතුමා විශේෂයෙන් මෙතුමා අප පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනායක මැතිතුමාගේ මුණුපුරා. නමුත් එතුමාව නොමග යවුවා යම්කිසි පිරිසක්. නොමග යවලා එතුමාට කිව්වා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක හැප්පෙන්න කියලා. එතුමා හැප්පුණා. හැප්පිලා එතුමාට පක්ෂෙන් අයින් වෙන්න සිද්ධ වුණා. එදා රුක්මණසේනායක මැතිතුමා ඒක නොකරා නම් අනිවාර්යයෙන්ම අපේ පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙක් බවට එතුමා පරිවර්තනය වෙනවා. ප්‍රේමදාස මහතාට විරුද්ධව ගාමිණි දිසානායක මැතිතුමා, මාගේ දිවංගත පියාණන්, ඇතුළත් මුදලේ මැතිතුමා, ඒගොල්ලන් පක්ෂෙන් අයින් වෙලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. මොකද්ද උනේ? එක්සත් ජාතික පක්ෂය නැති උනේ නැහැ. නමුත් එතුමන්ලා පටන් ගත්ත දේශපාලන ව්‍යාපාරය නැති වුණා. ප්‍රේමදාස ලලිත් ගාමිණි එකට වැඩ කරා නම් පක්ෂය කවදාවත් පරාජය වෙන්නේ නැහැ. අද අපේ රට සිංගප්පූරුවක් වෙලා කියලා හැමෝම කියනවා. අපේ පක්ෂයේ එකමුතුකම අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එතකොට ජනාධිපති අපේක්ෂකකමට ගාමිණි දිසානායක මැතිතුමත් ලලිත ඇතුළත් මුදලි මැතිතුමත් ඉල්ලීමක් කරා. අන්තිමට රංජන් විජේරත්න මැතිතුමා මැදිහත් වෙලා සාකච්ඡා කළා. තමයි ප්‍රේමදාස මැතිතුමාගේ නම මගේ පියා යෝජනා කරේ. ඇතුළත් මුදලි මහතා තමයි ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කරේ. ඉතින් එවැනි එකමුතුවක් අපිට අවශ්‍යයි. අපේ ජනාධිපති අපේක්ෂකයා තෝරලා අපි මේ ගේම් එක ගහමු. හොට්ටුවේ අපිට වඩා අර්බුද තියෙනවා. විශේෂයෙන්ම ඒ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ මිලිටරි ජුන්ටාවට පොහොට්ටුවේම කට්ටිය අකමැති වෙලා තිබෙනවා අද වෙනකොට. තමුන්නාන්සල විශ්වාස කරන්න එදා නුවර රැස්වීමේදී සම්පූර්ණයෙන්ම ගෝඨාභයගේ කණ්ඩායම දාලා තමයි ආමි කණ්ඩායම දාලා තමයි ඒ රැස්වීම ටික හැසිරුවේ. නුවර මන්ත්‍රීවරු ටික ඔක්කොම විරුද්ධ වුණා. යුරෝපා තානාපතිවරයන් දෙදෙනෙකු හා මහකොමසාරිස්වරියක ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නා. මෙහිදී නව තානාපතිවරයන් ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ එම රටවල් තුන හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ දිගු කාලීන සමීප සම්බන්ධතාවක් බවයි. එම සම්බන්ධතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට නව තානාපතිවරයන් කැපවනු ඇති බවටද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා. නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තයන් රටවල් සඳහා නව තානාපතිවරයන් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නෝර්වේ නව තානාපති නිලෙස පත්ව සිටින්නේ ට්‍රින් එස්කඩෙල් මහත්මියයි. ඇය ජනාධිපතිතුමා වෙත සියක්ත පත්‍ර බහර දුන්නා. මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සඳහා ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරය ලෙස පත්ව සිටින්නේ සාරා හල්ටන් මහත්මියයි. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නවතානාපතිනි ටන්චා ගොන්ග්‍රිච් මහත්මියද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නා. නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් වූයේ මෙරට 23 වැනි යුද හමුදාපතිවරයා ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා සියපත්වීම් ලිපිය ලබා ගත්තා. ජනාධිපති ලේකම් උදේ ආර්.සෙනවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගුඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර තම දිවි නොතකා අන් අයගේ දිවි බේරා ගැනීමට කැප වූ රණබිරුවන් දෙදෙනෙකු අගෙමින් වීරෝදාර විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. 2016 දෙසැම්බර් 21 වැනිදා රියදුරුට සිය ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිව මඩකලපුව පොඩු පාලම අසල කලපුවට වැටීමෙන් දියකිලි සිටි 4 දෙනෙකු බේරාගත් වීරක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොප්‍රල් රත්නායක මහතා වෙත ජනාධිපතිතුමා වීරෝදාර විභූෂණ පදක්කම ප්‍රදානය කළා. එසේම 2017 ගංවතුරට ලක් වූවන් බේරා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා බලලත් නිලධාරි YMS යාපාරත්න මහතා වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ වෙතද පදක්කම් පිළිකැන්පුණා.
පෞල්වාදයට හා ගජමිතුරන්ට රට උරුම වූ යුගය අවසන් කරන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. කොළඹ දීපැවති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සිංහ වංශයේ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. චම්පික රණවක මහතා මෙරටදී මෙන්ම විදේශයන් හිද ගනු ලැබූ ඡායාරූප රැසක් ප්‍රදර්ශනයට ඇතුළත්. ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂිවාන්, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහකොමසාරිස් රොබීනා පී මාක්ස් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ුණා. ප්‍රදර්ශනය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා. අවතුමා එක්සත් ජාතික පෙරමුණේ අලුත් සම්දානය හදන්න තාමත් බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පෙරමුණ දැන් දෙදරලා ගිහින් තියෙනවා. ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න නැතුව නෙවෙයි. නමුත් දෙදරීමක් නැහැ. අපි පසුගිය සෙනසුරාදා එහි ව්‍යස්තාව පිළිබඳ එකඟතාවයන් වලට ආවා. ඉදිරි කාලෙදී මේ මාසයේ අවසන් වෙන පෙරමුණත් අපේක්ෂකයාත් කාගෙත් එකඟතාවයෙන් එළි දකින්නවා. අවතුමා සම්දානයේ අපේක්ෂකයා දෙකම එකවර ප්‍රකාශනපත් කරනවාද? එකවර ප්‍රකාශනපත් කරනවා. කොටාගේ රජපක්ෂ මහත්තයා දැන් රටවටේ ගිහින් ඉවරයිනේ. ජනතාව දැනුවත් කළා. ඒ කියන්නේ ඔබතුමාලේ අපේක්ෂක තාමත් තෝරගෙන බැරිනේ පරාජිතපත් කළා ඉවරයි කියලා කියනවා. කලින්ගියයි කියලා ඔබ පරාජයට පත් වෙලා තාම ඡන්දේ ප්‍රකාශයට පත් කළවත් නැහැනේ. ගිය පාරත් මහින්ද මහත්තයා හුඟා දුර ගිහිලා දිනුනානේ. මා එක්ක කවුරුවත් තරඟෙට නැහැ කියලා කිව්වනේ. හැබැයි තරඟය හැම පෙරදුනානේ. ඔබතුමා සූදානම්ද එතුමත් එක්ක තරඟ කරා? මම නම් කළොත් මම ඒ වගකීම ඉෂ්ට කරන එක වෙනම කාරණයක්. හැබැයි මම හැමදාම කියන දේ මේ රට පවුල් වලට ගජමිතුරන්ට උරුම වෙච්ච යුගය අවසන් වෙනවා මේ මැතිවරණය. ඒක මම කියන්න ඕනේ පවුල්වාදය ගැන බොහොම උදම්ම කතා කරන අයට. දෙස් විදෙස් රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව තරුණ තරුණියන්ට උදා කරමින් මෙරට ඉදි වූ දැවැන්තම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය හෙට විවෘත කරනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා රජය සහ කොරියාවේ එක්සින් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා වැය කළ මුදල ඇමරිකා ඩොලර් මිලියන 12කට අධිකයි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් සහිතවයි මෙය ඉදිකර තිබෙන්නේ. තොරතුරු තාක්ෂණ විද්‍යාකාරයක්ද මෙම පුහුණු මධ්‍යස්ථානයේ සතුයි. නවීන තාක්ෂණයෙන් යුත් නවලොවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර ඊට තරුණ තරුණියන් වැඩි වශයෙන් එක්ව සිටිනවා. පාඨමාලා අවසන් කරන සිසුන්ට NVQ 5 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීම සිදු කරයි. සියලු පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, කොරියා හා ඉංග්‍රීසි භාෂා පාඨමාලා, මෝටර් රථ, ඉදිකිරීම්, අධිපීඩන යන්ත්‍ර තාක්ෂණ ඇතුළු පාඨමාලා මෙහි පැවැත්වෙනවා. මෙරට ප්‍රථම වරට රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවන් හඳුන්වා දීමද මෙහි විශේෂත්වයක්. මද විරාමයක් දැන්. ඖෂධ හිඟ බවට චෝදනා නගන ඇතැම් වෛද්‍ය සංගම් ඖෂධ මිල අධික මට්ටමක පැවති කාලයේ හෝ ඖෂධ ලබා නොදෙන කාලයේ ඒ පිළිබඳ කතා නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මතුගම වැත්තේව දිසා රෝහලේ බාහිර රෝගී අංශය හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතුළු වට්ටු සංකීර්ණ හා සායන ගොඩනැගිලි ජනතා අයිතිටපත් කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඖෂධ සංගම්වලට රෝගීන් සූරා කෑමේ අවස්ථාව තමන් නවතා ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. ඖෂධ වර්ග 73ක මිල අඩු කිරීමට සිය දුර කාලය තුළදී හැකි වූ බවද ඒ මහතා කියා සිටියා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී පවතින වියදම් සීමා සම්පූර්ණයෙන් ඉවත් කළ බවද රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නා. බදුල්ල මහරෝහලේ භාවිතයෙන් පසු ඉවත් කරන ඖෂධ කුප්පි ගබඩා කිරීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය පිළිගත් සම්මතයන්ට අනුකූලව සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. උග්‍ර විෂ සහිත පිළිකා නාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු අන්තරාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතුස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී පසුගියදා සොයා ගැනුණා. බදුල්ල සතුස කළමනාකාරවරයා කළ පැමිණිල්ලකට අනුව බදුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ සෝදිසියකදී මෙම තොගේ සොයා ගැනුණේ. බදුල්ල පළාත් මහරෝහලේ වසර ගණනාවක සිට එකතු වී තිබූ භාවිත කළ ඖෂධවල එන්නත් කුප්පි සහ විෂ සහිත උපකරණ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙම ගොඩනැගිල්ලේ ගබඩා කර තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා.
පහුගිය දිනවල මාධ්‍ය ප්‍රචාරය වුණා බදුල්ල මහරෝහලට අයත් පිළිකා නාශක ඖෂධ කුප්පි යම් ප්‍රමාණයක් සතොස ගබඩාවක තිබී අසුණු බව. මේ පිළිබඳ සොයා බැලීමේදී බදුල්ල මහරෝහල කාලයක් තිස්සේ මේ සතොසේ ගබඩා කිහිපයක් බදු ගෙවලා රෝහලේ ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා. මේ කියන ඖෂධ කුප්පි මේ දක්වා ඒ පිළිකා ඒකකේ තැන්පත් කරලා තිබුණු අතර එම කාමර වෙනත් සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය කරන කටයුතු වලට යෙදීම සඳහා මේ ඖෂධ කුප්පි ඉවත් කිරීමට සිදුව තිබෙනවා. ඉවත් කිරීමේදී ඉතාම ක්‍රමවත් ආකාරයෙන් එය සිදු කළා තියෙනවා. දැන් මේ ස්ථානයට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිනුත් ගිහිල්ලා තියෙනවා. ඔවුනුත් සාක්ෂාත් කරලා තියෙනවා. මේ කිසිම ජනතාවට සෞඛ්‍යයට තර්ජනයක් නොමැති බවත් මෙය නිසියාකාරව ගබඩා කර ඇති බවත් මේ පිළිකානාශක කුප්පි වැනි ඒවා ඇතුළු දේවල් බැහැර කිරීම සඳහා යම්කිසි ආයතනයක් සමග කටයුතු කරනවා. ඒ ආයතනය දැන් නුදුරේම මේවා මෙතනින් ඉවත් කරන්න කටයුතු කරනවා. ඊට වශයෙන් අපි කනගාටු වෙනවා මෙවැනි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම තුළින් මහජනතාවට අනවශ්‍ය බියක් සැකක් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ඇතිවීම පිළිබඳව. මෙරට දුම්රිය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 28,980ක මුදලක් ලැබී තිබෙනවා. අරලිගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කෙරුණේ. මෙම මුදල අවුරුදු 29ක කාලයක් තුලදී ආපසු ගෙවීමට තිබීම විශේෂත්වයක්. අවුරුදු 8ක සහන කාලයක්ද ඒ සඳහා හිමිවනවා. ව්‍යාපෘති 32ක් සඳහා මෙම අරමුදල භාවිත කරනවා. ඉතිහාසයේ පළමු වරටයි මෙරට දුම්රිය සංවර්ධනයේට මෙවැනි විශාල අරමුදලක් හිමිව ඇත්තේ. ඇමරිකා ඩොලර් මිලියන 1ක පමණ මුදලක් ආපසු නොගෙවන ප්‍රධානයක් වශයෙන් හිමිවීම විශේෂත්වයක්. මුදල් අමාත්‍යාංශය හා ආසියා සංවර්ධන බැංකුව අතර මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම හෙට පෙරවරුවේ සිදු කෙරෙනවා. 2025 වසර වන විට මෙම ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන සියලු ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂිතයි. අඩුපොලි ණයක් ලෙස මෙම අරමුදල හිමිවන බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. මාතර බෙලියත දුම්රිය මාර්ගය අපි ඉවර කරලා තියෙනවා. මහවෝ මන්තය දුම්රිය මාර්ගය යන වේගයට වඩා පැයට කිලෝමීටර් 100ක වේගය ධාවනය සඳහා දැනට ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල හබරණ දුම්රිය ව්‍යාපෘතිය කටයුතු පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලේ දුම්රිය බලවේග කට්ටල් සහ එන්ජින් චීනෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙනවා. දැනට එව්වා මගීන්ගේ ප්‍රවාහනයට එක්කල්ලා තියෙනවා. දැනට දුම්රිය මගී ප්‍රවාහන පෙට්ටි 160ක් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. පරණ දුම්රිය මැදිරි තිබුණා අයින් කරලා දාලා ඒව නවීකරණය කරගෙන පෙට්ටි 200ක් නවීකරණ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරලා තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ ජනතාව දුම්රියට නැගවීමේ ක්‍රියාදාම. ඒ වගේම තමයි කොළඹ තදාසන දුම්රිය ව්‍යාපෘතියේ කැලණිවැලි මාර්ග සංවර්ධනය. අපි කියනවා KV ලයින් එක කියලා. ඒ සඳහා දැනට ටෙන්ඩර් කැඳවීමට දැනට ලේකම් ලබාගෙන තියෙනවා. කොළඹ රම්බුක්කන සහ මුහුදු බඩ මාර්ගයේ කොළඹ කළුතර කොට්ටාෂවල තන් ශක්තිතා අධ්‍යයන ඉංජිනේරු නිර්මාණ ඩිසයින් සකස් කරමින් පවතිනවා. මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා. විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා. ඒක තමයි කැන්ඩි සබර්බන් රේල්වේ ප්‍රොජෙක්ට්. මහනුවර තදාසන දුම්රිය ව්‍යාපෘතියේ පටන් ගැනීම සඳහා ඕන කරන උපදේශාත්මක සේවාව. මේකෙදි රම්බුක්කන ඉඳලා කඩුගන්නාව දක්වා මූලික ශක්තිතා අධ්‍යයනයක්. ඒකේ අදහස වෙන්නේ ඒ කොටස් බෑවුමක තියෙන්නේ ඒකේ වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක. කඩුගන්නාව ඉඳලා කටුගස්තොට දා කොටස ද්විත්ව මාර්ගයක් කරලා විදුලි දුම්රිය ධාවනය සඳහා සැකසීම, කටුගස්තොට ඉඳලා මාතරේ දක්වා තනි මාර්ගය සංවර්ධනය කිරීම සහ පේරාදෙනි ගම්පල දක්වා ද්විත්ව මාර්ගයක් සැකසීම සඳහා මූලික ශක්තිතා අධ්‍යයනයක් කිරීම. දුම්රිය ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපනය කිරීමද මෙම වැඩපිළිවෙලට ඇතුළත්. මහජනයාට ටිකට් ගැනීමේ ක්‍රම පහක් විවෘත වෙනවා. මේ පහ තමයි දුරකථනය භාවිතා කරලා මොබයිල් ටිකට් එක ගන්න එක, නැත්නම් අර QR කෝඩ් එක භාවිතා කරලා ටිකට් එකක් ගන්න එක. අනිත් එක තමයි ස්ටේෂන් කවුන්ටරයට ගිහිල්ලා ටිකට් එකක් ගන්න පුළුවන් අපේ සාමාන්‍ය විදියට. ඊට අමතරව කාර්යබහුල දුම්රිය ස්ථානවල සහ නොයෙකුත් කාර්යාලවල ටිකට් නිකුත් කරන ස්වයංක්‍රීය යන්ත්‍ර ඒවා හයි වෙනවා. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා වෙබ් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ඒකෙන් ටිකට් එක ගන්න පුළුවනි. කොමියුනිකේෂන් සෙන්ටර්ස් වගේ තැන්වලදී ගිහිල්ලා මේ ටිකට් එක ගැනීමේ හැකියාව තියෙනවා. ආසන වෙන් කිරීම සහ ටිකට් ගැනීම එකම විදිය. මේ වගේ සිස්ටම් එකක් ඇත්තනම් පළවෙනි වරට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ.
කොළඹ කසල ගැටලුවට විසඳුම් ලබා දීමේ තවත් පියවරක් අත්හදා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්තු මහතා පවසනවා. ඒ අනුව දුම්රියෙන් කසල ප්‍රවාහනය කිරීම සිදු කෙරෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. විශාල ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා කොළඹ කුණුවලට. ඒ සඳහා මහනගර සභා අමාත්‍යාංශය යටතේ සැලසුම් සකස් කරලා දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් හදිසිය ඇති වූ මේ තත්ත්වය සම්බන්ධයෙන් යම්කිසි පිළියමක් ගන්න පුළුවන්ද කියලා අපි දැන් ලබන සෙනසුරාදා පරීක්ෂණ මට්ටමින් ඒ ලොරි රථ දෙකක් දුම්රියේ ප්‍රවාහනය කරන්න හැකිද කියලා පරීක්ෂා කරලා බලනවා. මොකද පාලං තියෙනවා, ඒ වගේම දුම්රියේ ස්ථාන තියෙනවා, ඒ වල තියෙන ස්ට්‍රක්චර් එකට බාධාවත් තියෙනවද කියලා බලන්න ලබන සෙනසුරාදා පරීක්ෂණ චාරිකාවක් මෙයා කරනවා. කොළඹ ඉඳලා පෙරිය නාගවිල දුම්රිය ස්ථානයේ දක්වා සාර්ථක වුණොත් අපිට පුළුවන් වෙනවා කුණුලොරි අපේ දුම්රිය ගල්වල පටවල එම පිටින්ම පෙරිය නාගවිල දක්වා ගෙනියන්න. විරාමයෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහමඩ් සහරාන්ගේ තවත් ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ත්‍රස්ස කටයුතු වලට සහය දීමේ චෝදනාව මත පළයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ස විමර්ශන ඒකකය වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනුනේ රාජ්‍ය බුද්ධි සේවාව මගින් හෙලිකරගත් තොරතුරුවලට අනුවයි. ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් යටතේ මොවුන් දෙදෙනාද නුවරළියේ කඳවුරේදී පුහුණුව ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. මොවුන්ගෙන් එක් අයෙක් මොහම්මදු සාහිර් මුහම්මදු අහසන්. ඔහුගේ ලිපිනය වන්නේ දස්කර මුරුතගහමුල ගෙලි ඔය නුවර යන ලිපිනයයි. මේ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මොහුට ලබා දී තිබෙන අන්වර්ථ නාමය වෙන්නේ අබු අමාරා යන නාමයයි. දෙවෙනි සැකකරු වෙන්නේ මොහම්මදු අවුතාද් අනිස් මොහම්මදු නැමැති පුද්ගලයා. ඔහුගේ ලිපිනය වන්නේ හිරිඹුර පටුමග ගාල්ල නැමැති ලිපිනයයි. මොහු සිවිල් ඉංජිනේරුවරයෙක් බවටත් අනාවරණය වෙලා තිබෙනවා. ලබා දී තිබෙන අන්වර්ථ නාමය වෙන්නේ අබු සුබේහිර් නැමැති නාමයයි. මේ අනුව අද අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනා ඇතුළුව JMI සාමාජිකයින් 15ක් මේ වන විට අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරුවන් 15 දෙනා අතරින් 3 දෙනෙක්ව මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයට බාර දීලා තියෙන්නේ. ඒ වගේම තවත් එක් සැකකරුවෙක් එනම් නෞෆර් මෞලවී යන අයගේ වයස අවුරුදු 16ක් වූ දරුවා පුතා ඔහුව අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉතිරි සැකකරුවන් 11 දෙනා තවදුරටත් අම්පාර පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ 330 පිරිමි නේවාසිකාගාරයේ ඇති වූ කලබලකාරී තත්ත්වයේ හේතුවෙන් දෙවන, තුන්වන හා හතරවන අධ්‍යන වර්ෂවල සිසුන්ට ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා. පසුගිය මාසයේදීද දේශීය වෛද්‍ය විද්‍යායතනය තාවකාලික වසා දැමීමට තීරණය කෙරුණා. අද නැවත අධ්‍යයන කටයුතු සඳහා විද්‍යායතනය ආරම්භ කිරීමෙන් පසු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පරිශ්‍රයේ යලි වසා දැමීමටයි පාලනාධිකාරිය කටයුතු කර ඇත්තේ. ඩුබයිහි පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අපේ රට ලෝකයට ගෙන යාමට හොඳ අවස්ථාවක් බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. ලබන වසරේ ඔක්තෝබර් 20 වනදා සිට 2021 අප්‍රේල් 10 වනදා දක්වා එම ප්‍රදර්ශනය ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙරට වෙළඳ, සංචාරක හා ආයෝජන යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි එහිදී හෙළි කෙරුණේ. හෙක්ටාර 438 භූමි ප්‍රදේශයක් පුරා ප්‍රදර්ශන කුටි පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. රටවල් 192කට ආසන ප්‍රමාණයක් ඊට සහභාගී වීමට නියමිතයි. වෙළඳ ප්‍රදර්ශනයට එහා ගිය යමක් එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය තුළ තියෙනවා කිව්වොත් නිවැරදි. සමස්ත රටක් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් උදා වෙනවා කියන එක තමයි අපිට මේ අවස්ථාවේ කියන්නේ. වෙළඳ සංචාරක ආයතන ශේෂ්ත්‍රයන්හි අපි කොහොමද රටක් විදියට නියෝජනය කරන්නේ, අපි කොහොමද ලෝකයට ආරාධනා කරන්නේ, ලෝකය තුළ අපේ ස්ථානය, අපි යා යුතු ඉලක්ක මොනවද කියන එක පිළිබඳව ලෝකයට පෙන්වන්න, ලෝකයට කියලා දෙන්න හොඳ අවස්ථාවක් විදියට මම දකිනවා මේ දෙවන්ත වෙළඳ ප්‍රදර්ශනය. රජයක් විදියට රුපියල් මිලියන 580ක් අපි මේ සඳහා කැබිනට් එකෙන් අනුමැතිය අරගෙන මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය අරන් තියෙනවා මේ කටයුතු වලට යොදවන්න. විශාල මුදලක්
රජයක් විදියට යොදවන්නේ. මේ තුළින් ලොකු ප්‍රයෝජනයක් රටට, විශේෂයෙන් අපේ අපනයනකරුවන්ට, සංචාරක ක්ෂේත්‍රයේ නියැලන්ට, ඒ වගේම ව්‍යවසායකයින්ට ලබා ගන්න අවස්ථාවක් උදා කරන්න දෙන සහයෝගයක් විදියට මට මේ අවස්ථාව මතක් කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරික පුවත්. මාස් හෝල්ඩින්ස් නවෝත්පාදන අංශය වන මාස් ඉනොවේෂන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාතාක්ෂණ අංශය ගිවිසුමකට එළඹුණා. ඒ අපචලයේ පිරියම් කිරීමේ තිරසර ක්‍රමවේදයක් සඳහායි. පෙහෙකම්හල් කර්මාන්තයේ අපද්‍රව්‍ය කළමනාකරණය හා වෙනත් කර්මාන්ත සඳහා යොදාගත හැකි අපචලයේ පිරියම් කිරීමේ කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කිරීම මෙහි අරමුණයි. පාරිසරික, කාර්මික හා ආර්ථික ප්‍රතිලාභ රැසක් මෙමගින් හිමිවනු ඇති. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ හෙවත් NSBM හරිත සරසවිය සංවිධාන කළ ග්‍රීන් ෆ්ලේම්ස් 2019 වැඩසටහන පසුගියදා පැවැත්වුණා. සිසු දරුවන්ගේ විවිධ දක්ෂතා ඇගයීම මෙහි අරමුණයි. හරිත සරසවියේ කඩවසම් කුමරා සහ රුවැති කුමරිය තේරීමද මීට සමගාමීව සිදු කෙරුණා. NSBM හරිත සරසවියේ උපකුලපති ආචාර්ය E.A. වීරසිංහ, නියෝජ උපකුලපති චමින්ද රත්නායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. 306A2 දිස්ත්‍රික් පිළියන්දල සිංහ සමාජයේ සංවිධාන කළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. පරිසරය සුරකිම යන තේමාවෙන් යුතුවයි ඒ සංවිධාන කර තිබුණේ. ඒ අනුව කැස්බෑව මන්සන්දියේ සිට ජාලියකොට දක්වා ඇති අතුරු මාර්ගයේ දෙපස හා ශ්‍රී විද්‍යාශාන්ති විහාරස්ථානයේ පිරිසිදු කෙරුණා. සිංහාධිපති කුමුදු කිත්සිරි මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දෙවනවරට සංවිධාන කළ ICBT අන්තර් විශ්වවිද්‍යාල සත්සාමාජික රග ශූරතාවලිය ලබන 24 වනදා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. විශ්වවිද්‍යාල 12ක රග කණ්ඩායම් මෙහිදී තරඟ වැදීමට නියමිතයි. අධ්‍යාපනයෙන් පරිබාහිරව සිසුන්ගේ කුසලතා, වටිනාකම් සහ පෞරුෂත්වය හඳුනා ගැනීම මෙහි අරමුණයි. කුසලාන, පළඟ සහ බඳුන වශයෙන් ශූරතා තුනක් පිරිනැමීමට මෙහිදී කටයුතු කරනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ICBT අලවි අධ්‍යක්ෂ අරුණ ගමගේ, ශ්‍රී ලංකා රග්බි සංගමේ සභාපති ලසන්ත ගුණරත්න යන මහත්වරුන්තුරු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk